ආයුබෝවන් ඩයනා මගහැර යන්නම බෑ මේ දවස්වල මොකද මේක ටිකක් සාම්ප්‍රදායික මාධ්‍යම නැත්නම් මේ ටීවී වල රේඩියෝ වල පත්‍ර වල ලොකුවට කතා නොකරට ඒකළු කීයටවත් මේක කතා කරන්නේ නැහැ සහ මේක කතා කරනවා නම් කතා කරන්නේ හෙට ඩයනාගේ වාසිර වන්ද කරපු වාහිනියත් ඇවිල්ලා මේ පාලුගී වලම් බිඳලා හතර වටේට වනලා ගියා ඩයනා නමුත් මේකෙම අතරින්න හිතෙන්නෙම නැහැ මේ කඩදාසි ටික අතර හම්බෙනකොට සහ මේ නඩු තීන්දුව කෝට් ඔෆ් අපීල් වෙබ්සයිට් එකට දාලා තියෙනවා සහ ඒ තීන්දුව කියවනකොට ඒකේ තියෙන මේ පළවෙනි කොටසේ තියෙන සිනමාත්මක ගතිය සහ ඒකේ 27 වෙනි පිටුවෙන් පස්සේ තියෙන තාර්කික ස්වභාවය වගේ ඒවා කියවනකොට මේ ගැන ටිකක් දිගට කතා කරන්න හිතෙනවා සහ මේ අලුත් තත්වයන් ඔබ සමග බෙදා ගන්න හිතරම මරු එකක් මතක් කරලා ඉන්නද ඔක්කොටම කලින් මේ දැන් මං කියන්නේ ඒගොල්ලෝ එහෙමනම් අපිත් එහෙමයි කියලා අපි ඒගොල්ලන්ට කියන්නත් ඕනේ සහ ඒගොල්ලෝ දාපු තර්ක වලින්ම අපිට සමහර වෙලාවට ඒගොල්ලන්ව ප්‍රශ්න කරන්න පුළුවන් කවුරු දාපු තර්කද කවද මේ ප්‍රශ්න කරන්න හදන්නේ කුරුප්පුගේ කේමා ඇන් වර්ණකුල ස්වර්ණාධිපති ඒ කියන්නේ ඔය ඕෂල් හේරත් දාපු පෙත්සමට අදාළව තුන්වැනි විනිශ්චකාරවරයා හැටියට සම්බන්ධ වෙච්ච විනිශ්චකාරවරයා කියන්නේ මුලින් මේක ඇහුවේ නිශංක බඳුල කරුණාරත්න එයා අරිබි රැකවගේ මසිනා අරිබි රැකව කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කෙනෙක් සහ ආණ්ඩුකාරවරයෙක් රනිල් වික්‍රමසිංහ නම් කරලා පත් කරපු සහ ඒ මරිකාර කියන විනිශ්චකාරවරු දැන් එකට එකට බෙදෙනවනේ මේක ජූනි හෝ ජූලි මාසේ ඊට පස්සේ මේකට තුන්වැනිය කොන වෙනවා මේ තුන්වැනිය හැටියට තෝරාගන්නේ කේමා ස්වර්ණාධිපති විනිශ්චකාරවරිය කේමා ස්වර්ණාධිපති යනු කවරෙක්ද මම ඔබේ මතකයේ අරගෙන යනවා 2013 ජනවාරි මාසයේ 10 වෙනිදා සහ 11 වෙනිදා පාර්ලිමේන්තු විවාදවලට තොටව මතක තියාගන්න වෙලාව තිබ්බට අපිට මතක තියාගෙන ඉන්න වෙලාවක් නැහැ කියපම් බලන්න මොකද්ද කියන්න හදන්නේ කියලා නේද හරි හැන්සඩ් එක 2013 ජනවාරි 10 වෙනිදා 413 සහ 414 වෙනි පිටු සහ 11 වෙනිදා එකේ 513 සහ 514 පිටු නිමිත්ත හිටපු අග්‍රමිනිශ්‍රකාර ශිරාණි බණ්ඩාරනායක මැතිනියට එරෙහි පැවති දෝෂාභියෝගය ශිරාණි බණ්ඩාරනායකගේ ස්වර්ණාධිපතිගේ සම්බන්ධය මොකද්ද චුට්ටක් ඉන්න හිමි කියනවා චෝදනා දාලා තිබුණා 14ක් ශිරාණි බණ්ඩාරනායක ඉවත් කිරීමට අදාළව පස්සේ ඒ ඉවත් කිරීම නීති විරෝධී බව සඳහන් කරමින් නැවත වතාවක් ඇයව සේවයේ පිහිටවා විශ්‍රාම ගන්නට සැලැස්සුවා ඉන්ටර්වල්කට ආපු මහාන් පිරිස් තමන්ට උනේ මොකද්ද කියලාවත් දන්නේ නැතුව ඒ තනතුර නැති වුණා සහ ඉතිහාසෙ අවුරුදු දෙකමාරක් විතර මේ අග්‍රවිශකාර තනතුර කුද දරදර ඉඳලා ඒකේ මේ පුට්ටුව වරප්‍රසාද අරවා මේවා ඔක්කොම භුක්ති විඳින්මින් ඉඳලා අන්තිමේට එකපාරටම යන්න වුණා උනේ මොකද්ද කියලා හිතාගන්න බැරුව ඒක නෙමේ කතාව මේකේ තියෙනවා 11 වෙනි චෝදනාව මේ 11 වෙනි චෝදනාව කියනකොට අපි මේ දන්න කෙනෙක්ගේ නමක් මේ 11 වෙනි චෝදනාව සමග කියවෙනවා අග්‍ර විනිශ්චකාර දුරය දරනු ලබන සහ එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපති ධූරය දරනු ලබන ගරු ආචාර්ය උපතිස්ස අතපත්තු බණ්ඩාරනායක වාසල මුදියන්සේ රාලහමිලාගේ ශිරාණි අංශුමාලා බණ්ඩාරනායක මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චකාර ධුරයකට පත්කිරීමේ යෝග්‍යතාව අභියෝගයට ලක් කරන ලද ජනාධිපති නීතිඥ එඩ්වර්ඩ් ෆ්‍රැන්සිස් විලියම් සිල්වා සහ තවත් තිදෙනෙක් එදිරිව ශිරාණි බණ්ඩාරනායක 1992 ශ්‍රී ලංකා නවනීති වාර්තා 92 නඩුවේදී එකී ගරු ආචාර්ය උපතිස්ස අතපත්තු බණ්ඩාරනායක වාසල මුදියන්සේ රාලහමිලාගේ ශිරාණි අංශුබාලා බණ්ඩාරනායක මහත්මියගේ පත්වීමට එරෙහිව කුරුප්පුගේ බීටා ඈන් වර්ණකුල සූර්ය ස්වර්ණාධිපති මහේශ්වරත්වරියගේ සහෝදරයා වූ නීතිඥ එල්.සී.එම්. ස්වර්ණාධිපති අනාය පෙත්සමක් ඉදිරිපත් කිරීම හේතුවෙන් එකී ගරු ආචාර්ය උපතිස්ස අතපත්තු බණ්ඩාරනායක වාසල මුදියන්සේ රාල්හාමිලාගේ ශිරාණි අංශුබාලා බණ්ඩාරනායක මහත්මිය විසින් එකී මහේශ්වරත් කුරුප්පුගේ බීටා ඈන් වර්ණකුල සූර්ය වර්ණසූරිය ස්වර්ණාධිපතිට හිරිහැර සිදු කර ඇති හේින්ද එන සංකීර්ණයිනි කතාව මේක ශිරාණි බණ්ඩාරනායකව සුප්‍රීම කෝට් එකට චන්ද්‍රිකා කුමාරතුංග විසින් පත් කරනකොට ඒක අභියෝගයට ලක් කරමින් පාර්ශ්ව කීපයක් නඩු දැම්මා එතකොට මේ එක පාර්ශ්වයක නීතිඥවරයෙක් හැටියට කටයුතු කර තිබෙනවා
kurupuge beta beta namanya kema. N warna surya swarna adipati maheshwaratwariyage sahodaraya. Nitijnya LCM swarna adipati. Itu kota memeka loko itu bivadu naya kan beta kohomade kema unye kema kohomade beta unye kiyala alpha beta gamma okkoma patalagatta kan tadiya meme dosha biyoge bar denne yavilla Shrani Bandaranayakata rihiba parlimentuwata hari hadi nan tikawat liya ganna beri una me metana me beta n warna surya swarnadhipati kiyala kiyanne kema n warna surya swarnadhipati kiyana kena eken api katha karana kema swarnadhipati etakota Kema swarnadhipati ge sahodaraya vechcha neethijñavarayek swarnadhipati me Shrani Bandaranayakata erihi naduwak katha keruwa kiyala Shrani Bandaranayakage patwime yogyathawa walangu bhavaya prashna karapu naduwe katha kara e nisa e neethijñayage sahodariya wu Kema swarnadhipati maheshwaratwariyak hatiyata katiyutu karana avadiyedi ekena dan oy abiyachana adhikarana meshakarawariya wana Kema swarnadhipati mahadhikaraneta Abiyachana adhikaranayata enna kalin, mahadhikaranayata enna kalin, maheshwarat hatiyata weda karana kale, ara ayya tamanta viruddhawa naduwakata peni hitapu hinda. Adhikarana sewa komisame sabahapati hatiyata nilabalayen ema tanaturu daramin hitapu Shrani Bandaranayaka, kema swarnadhipatita hirihara kara kiyala, kema swarnadhipati sakshikaryayak hatiyata Shrani Bandaranayaka dushitayi kiyanne ekena rate agravinishakarwariya dushitayi kiyanda sakki dunna ekena dan kawuru hari ahanawa nan apen tamusala kohoma do ehema me adhikarane dushita api onne hari dan oy teenduwa liyala tiyena I agree kiyala sign karala tiyena kema swarnadhipati meeta avurudu 10kata kalin parliamentu therim karaka sabhawakata Rate agravinishakara varayata erahiva vibhaga wena naduwakadi rate agravinishakara varaya dushitayi kiyala sakki dunne ekkenek eyagen ahanna ko ithin eken e sakki parlimentuwe pilit gatta pili aragena ita passe Shrani Bandaranayaka tanaturu nuttela wala damma eken etoka dan api yam yam vidihata kiyana eigullo e rassawa inna gama adhikarana sewe inna gama Tamange ihala niladarin dushitayi paligannawa ape haturukan karanawa hetiriyak maha kiyala gihilla sahakki dunna Shrani Bandaranayakata rewa etoda nikan apen handa deyak ne me kemawa wadi karawala kemawa oya danna tama anik kewat kiyanne kemawa manik kewat kiyai tawa thiyena ranganigamage kiyala maheshwaratwariyekuta me maheshwaratwariyekata erihiba me Shrani Bandaranayaka me balahatkara kampawa ekata manjula tilakaratnat sambandhayi arawai mehemai kiyai kiyai ekeni e adhikarana paddhatiya dushita kiyana ewata udaharana hungak deela ekeni e mulu paddhatiya neme Shrani Bandaranayaka kochchara dushitada kiyana ekata sakshi dunna e sakshi dunna ayage pradhana sakshikariyak tamai oya dainagamage lankawe purawasiyak parlimentu mantri duraya tawa durata daranna puluwan kiyala I agree kiyala Nishanka Bandula Karunaratnage yojanawa assang karapu ekata ata ussapu Kema Swarnadhipati etakota dan mege hadanawane maru logic ekak Kema Swarnadhipati gen adhikarana sewa komisame sabahapati wicca Shrani Bandaranayaka paligannawa kiyala kiyenawa e paligan hetuwa mokadda e Kema karapu waradak nevey kiyala kiyanne etakota E kema swarnadhipati ge sahodaraya neethijñavarayek hatiyata me Shrani Bandaranayakata rihiwa naduwak katha karapu hinda tamai me sahodariyagen paliganne kiyala kiyanne. Eka metenta galapanna puluwan lesatama. Hari ara 11 wenida me Hansard ekey tiyennet ekamai. Etukota dan meke loku kathawak giya. Gihilla kiyuwa me ehema me kuruppuge beta n warna surya swarnadhipati kiyana namin maheshwaratwarayek Lankawaya adhikarana sewe naha. Eme ekena beta n warna surya swarnadhipati kiyala kenek naha meke kiyala 117ක් අස්සම් කරලා මේක දුන්නේ හරි ඒ හැබැයි අන්තිමේට මේ හොයාගත්තා මේ beta n warna surya කෙනෙක් ගැන නෙමෙයි කියන්නේ මේ kema n warna surya කෙනෙක් ගැන තමයි කියන්නේ කියලා. ඒ කියන්නේ මේ දෙන්න එක්කෙනෙක් මේ එක්කෙනෙක්. ඒ කියන්නේ මෙහෙමයි සමහර ලාවට නිකන් මේක ආගමන විගමන පාලකට වගේ දැම්මොත් එහෙම කියන්න පුළුවන් නිකන් AI මෙයි එක්කෙනෙක්ද කියලා මට හොයාගන්න බෑ අප්පා වගේ එකක් මේ නඩුව එහෙම කියලා තියෙනවා හරිද ඒ කියන්නේ પાස්පෝර්ට් දෙකක් දීලා හවම නිකන් මේකයි මේ එහෙනම් මෙයත් ඩයන ගමගේ එකම උපන්දිනේ මෙයත් ඩයන ගමගේ එකම උපන් හැබැයි ඉතින් මේ දෙක එකක්ද කියලා මට හරියට නිච්චියට කියන්න බෑ කියලා මරුසා කියයි ඒ කියන්නේ මේ රජයේ උසස් නිලධාරීන් මේ නඩුව සම්බන්ධයෙන් උසාවියට ඇවිල්ලා දුන්න සාක්ෂි අර මට මතක නැති එකේ දෙක එතකොට දැන් මේක මෙහෙම එකක් කියනවනේ
දැන් අපි මේක මේකට ගලපමු හරිද ඒ කියන්නේ මේ කේමා ස්වර්ණාධිපති ලොජික් එක දැන් මේ සාක්කිය ශ්‍රීනාන් බණ්ඩාරනායකට විරුද්ධව 2013 දෙනකොට මේක පිළිගත්ත කණ්ඩායමක් හිටියා අනුරප්‍රිය දාර්ශනයාපා ඒකේ සභාපති නිමල් සිරිපාලද සිල්වා ඊට පස්සේ විමල් වීරවංශ දිනේෂ් ගුණවර්ධන වගේ ටීම් එකක් තමයි ආණ්ඩුවේ හිටියේ රාජිත සේනාරත්න ඩිලාන් ෆර්නැන්ඩෝ නිකන් බබා හුකුම් වගේ ආපු ඩිලාන්ලා මේ දැන් නිකන් මේ මලින් ඉපදිලා වගේ අර චීන පළුවට සෙට්ලා එහෙම හිටියට ඒගොල්ලෝ තමයි මේක ගොඩ දැම්මේ මේ විදෝෂාභියෝගී එහෙම හැබැයි ඒ වෙලාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු ලක්ෂ්මණ කිරියල්ල ඇතුළු කණ්ඩායමක් දෙමළ ජාතික සන්ධාන නියෝජිත ඒ කියන්නේ ඒ වෙලාවේ විපක්ෂ හිටපු කට්ටිය ඒකෙන් සාතිශය බහුතරයක් අදත් විපක්ෂේ රනිල් වික්‍රමසිංහ රනිල් වික්‍රමසිංහ දෙරින්කාරක සභාවේ හිටියේ නැහැ එතකොට මේ දැන් ආණ්ඩු පක්ෂේ විපක්ෂ ප්‍රධාන සංවිධායක වෙලා ඉන්න ලක්ෂ්මණ කිරියල්ලත් ඒකේ සමාජිකයෙක් හැටියට හිටියා ඒ කියන්නේ ඒගොල්ලෝ සම්පූර්ණයෙන් මේ වැඩිට විරුද්ධව හිටියේ නමුත් බහුතරයේ ආණ්ඩුවෙන් දාගත්ත නිසා ඔය කට්ටිය එකතු වෙලා ඉවරලා ශ්‍රීනාන් බණ්ඩාරනායකගේ දෝෂාභියෝගේ සම්මත කරා දැන් හරි මෙහෙම කතාව එමුකෝ දැන් මේ ඩයනගමගේගේ සිද්ධියට කේමා ස්වර්ණාධිපති න්‍යාය ගැලපුවොත් ඩයනගමගේ කොයි පැත්තේද ආණ්ඩුව පැත්තේ ආණ්ඩුව මොන පැත්තේද එදා ආණ්ඩුව තිබුණු තමන් දුන්න සාක්කිය පිළිගත් ශ්‍රීනි බණ්ඩාරනායකට විරුද්ධව තමන් කිව්ව කේලම ධනාත්මකව පිළිගත් කඳවුරම තමයි අදත් ආණ්ඩුව කරන්නේ එතකොට අද විපක්ෂේ ඉන්නේ කවුද අද විපක්ෂේ ඉන්නේ එදා කේමා ස්වර්ණාධිපති ගිහිල්ලා ශ්‍රීනි බණ්ඩාරනායකට විරුද්ධව සාක්කි දෙනකොට කරුණු කියනකොට ඒක පිළිගත්තේ නැති කණ්ඩායම හරි එතරම් තියෙනවා නිකන් සම්බෙදියාවන් අතර ගැටුමක්. දැන් මේ ප්‍රශ්නේ ඉන්නේ මොකද්ද? මේ ප්‍රශ්නේ ඉන්නේ මේ කඳවුරු දෙක අතර ප්‍රශ්නයක්. අවසාන වශයෙන් ගත්තම හිමනේ ප්‍රශ්නේ. මේ පැත්තෙන් ආ පාර්ලිමේන්තුව ආපු කෙනෙක් මේ පැත්තට ගිහින් තියෙනවා. ඒ යන අතර වාරයේදී මේ පුරවැසි භාවය පිළිබඳවත් ප්‍රශ්න කරනවා. එතකොට අර තමන්ගේ වාසියට 2013 පෙනී හිටපු කණ්ඩායම දැන් ඩයනාගේ වාසියට පෙනී ඉන්නවා. ඒ කියන්නේ එදා තමන්ගේ වාසියට පෙනී හිටපු කඳවුර අද ඩයනාගේ වාසියට පෙනී ඉන්නවා. අර න්‍යාය දාපුහම ඒගොල්ලන්ට සම්බන්ධියාවන් අතර ප්‍රේමයක් තියෙනවා හරිද ඒ වගේම එදා තමන්ගේ පිළිගත්තේ නැති කණ්ඩායම එක පැත්තකින් මෙහෙම ඉන්නවා දැන් ඕෂල හේරත් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙකුත් කොළඹ දිස්ත්‍රික්කයේ එදා එක්සත් ජාතික පක්ෂය මේ දෝෂාභියෝගයට විරුද්ධව ඡන්දෙ දුන්නා මේ දෝෂාභියෝගය විවේචනය කරා එතකොට ඕෂල හේරත් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෙක් වෙලා ඉඳලා තමයි මෙතෙන්ට එන්නේ. ඒ ආවම අර 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 න්‍යාය ගලපපුවම ස්වර්ණාධිපති න්‍යාය ගලපපුවම එනවා. හරි. එහෙනම් එදා ඒ යටගිය දවස පළවෙනි රාජපක්ෂ රාජ්‍ය කරන සමයෙහි අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව කේමා ස්වර්ණාධිපති සාක්කි දෙනකොට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු ඒකපිලි නොගත්ත නිසා එහෙම නැත්නම් ඒ දෝෂාභියෝගය පරාජය කරන්න උත්සාහ කරපු නිසා ඒ හරහා ඇතිවෙච්ච වෛරය පසුකාලීනව එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෙකුව සිටි ඕෂල හේරත් විසින් උසාවියට නඩුවක් ගෙනාපුවාම ඒක පිරිමැහුවා කියලා ස්වර්ණාධිපති න්‍යාය ඒක මේ කියන්නේ 1990 ගණන් වල තමන්ගේ සහෝදරයා ශිරාණි බණ්ඩාරනායකට එරිව නඩුවක් කතා කරපු ඉඳ අනේ මට කෙනෙහිලිකම් කරනවා අප්පා කියලා මේ දෝෂ අභියෝගයට කාරණාවක් දානවා ගිහිල්ලා ඒ අතර තියෙනව අවුරුදු 20කට කිට්ටු කාලයක් දැන් මේකෙදී අවුරුදු 10ක කාලයක් නේ එතකොට ඒගොල්ලෝ මේ වෛරය තුලණය වීම පිළිබඳ මේ කාලාවරෝධය ගණන් හැදුවොත් අවුරුදු 20කට ඔට්ටුයි වැඩි දැන් මේක අවුරුදු 10යි ඒ කියන්නේ දෙකෙන් පංගුවයි එහෙම ගලපන්න පුළුවන් සහ ඒ දෝෂාභියෝගයෙන් පස්සේ මංජුල තිලකරත්න දැන් ඉන්න මේ මහාධිකරණ මිනිසුරු කොළඹ ඉන්නවා මංජුලට අදද හෙටද කියලා ෂුවර් නැහැ ෂොට් එක දෙන්න බලාගෙන ඉන්නේ මේ දැන් ආයෙත් කොහොම නමුත් මේ ඒ මංජුල තිලකරත්නව අයින් කරාට පස්සේ අධිකරණ සේවා කොමිෂන් මේ ලේකම් හැටියට ආංගර සාක්කිකාරිය කේමා ස්වර්ණාධිපති අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් වෙලා එනවා ඒ කියන්නේ නිකං සාක්කිකාරියක් නෙමෙයි දෝෂාභියෝගයේ සාක්කි ලබා දීමේ ඍජු හෝ වක්‍ර ප්‍රතිලාභයක් හැටියට. එහෙම නිකං රාජවක්ෂලාගේ වක්‍ර ප්‍රතිලාභ නැහැනේ අප්පා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට අධිකරණ සේවා කොමිෂමේ ලේකම්කම හම්බුණා. එතකොට ඒ කියන්නේ මේ මේ පවතින රාජපක්ෂ ආණ්ඩුත් සමග මොනතරම් සමීප ප්‍රේමයක් තියෙනවද? ආණ්ඩු අගවිනිසුරුට එරෙහිව කියන දෝෂාභියෝගයේ ප්‍රධාන සාක්කිකාරියක් ප්‍රධාන කරුණු කියන්නේ
ani peting, eka dinuata passe, e purappadu vecha pradhana tanaturu deken eka, e dosha abiyoga avasana unata passe purappadune tanaturu dekai, pradhana vashayen eke riju sambandhayak hatiyata, eka agra visakara dure, eka dunna mohan pirista, anithaka adhikarana seva commission sabhave lekamkama, eka dunna swarnadhipatita, etura eken dinuwe kawuda antimata, eken dinala tiyenne divina guma pagena, basil rajapaksha dinuwa divina guma huta pate. Ani pate, eki riju pratilaba labinda dena tamai mohan saha kema. Eya me naduwa hanne. Eken ehema naduwa hanna puluwam prashnayak naha minihekuta saakki denna puluwan saha ehema idiripat karanna puluwan. Eken egulange wacana walin ara I agree kiyala sign karapu ekema tiyenawa. Me pet sam idiripat karanna saakki laba denna tibena aithiya ihalimma piliganna gaman kiyala kiyenawa. It should not be made for the sake of certain hidden political struggle or undercurrent. The applicant should act in public interest and not expect any benefit and unethical gain through making the application. Eka swarnata tottu ya. Eka nagi shanka liyapu eka swarna asankarapu eka. Eka yatat adalai. Me nandika passe matak kune mata. Natamma hawahama me kiyenawa me hawala kawuda kiyala. Ema dan ara hata uta mara kinne indama lokota matak na eka. Sorry eka kalin kiyanna beri vechakata kohoma namuth Ketamai katandari. Itu kode himanang meke me liela tiena karna ikan gawecha karna sialat koya kiena desha palana karna bu padanam karagana liyaune kakiya yupakal pere karan puluhan egolo dosha biogeta karna idripat karna kota pihita kati utu karna punyaya purwa darsha kadiya dagatam himanata ika padanam karagatam adikarna seve minisu hima beda karna ma. Ikan ini, Shirani Bandar naik itu virudha dan adu akkata akra akila tamangge sahodarya. Tamang e putgale aja sahodariya kini adi paligan nika adikarna seve siddhave nekak. Kila, mereka tienno ni kan? Ika register, ika sammata kerala dina parlimen itu, ika sammata kerala tienno. Eka ni samaning, itihasa taman samagatibba vivida sambandakang, taman ta hambece wasi benueng wasi daya kevidhiya tap, awasi benueng awasi daya kevidhiya tap, pasukala ina vinishakara waruk hasirena bawa, khati utuk kerana bawa. Egolo kiyala tiyena. Ethura eka apita piliganna wenawa. Samahara wita. Meke thunweniya hatiyata kema swarnadhipati thora ganeemamath ara parana tibba arias ekak hilaw karaganeema pinisa parana tibba deshapalana sabadiyawa hitawathkama hilaw karaganeema pinisa karpu ekak wenna puluwan. Saha yata e tanaturu hambenne Gotabe Rajapaksha gen kiyala kiyanna puluwan. Man kiyala meke me anik kisivekuta walangu naha. Hari eken egolot ekka api me Nityan kula tarka pada nam karena siddhi karunut tekka saran karanno ne ekak. Habai dan meka me eyage wacanimma egollange pada namimma kiyala tiyena nisa e pudgalika tattwe hila salakala meka gannone. Ungala gena avurudu 20kata passet pali gannawa. Ena avurudu 10kata passet eka patthakin pali gannat puluwan anith patthen danaatmakawa vaasidaayaka widiyata hasirennat puluwan kiyana eka kiyana. Eka echcharai. Ida passe oh, ekit cerai. Nama yang adu tuh induin. Maru ya batik kaki nona. Ini buruk katanya. Ini kang kalian masih banyak terima nih. Ada arka maru ya kak. Ikan ini kang. Hemat mana adu dan saaki den. Hema rite kaki lan. Hema mahajan arta saadhan even wing beda kerana tiina itu ya api pelikar nawa. Kira kamu mikir nih. Sehingga unu desa paralan aramunu. Sehani kang me. Yatta game win wing. Ewa hema nokal yutu ikela. Kira nawa saa ikam ini unethical. Acara virodi kate utak kila kino. Mungkin oke nih yukti apa tanah, pilih itu dating yang mana kira. Dan mereka hari itu leha gak tuh, mereka tahu oke nih mereka ikut ini. Jodhan atma ke sorupen nih oke kian nih, wosal nikang ini, wosal ke wasi itu mereka kerja, no lagi. Oh jodhan apa karena puluhan liste kek inna wana, nih kian habis itu district class tuh kini. Ini district class tuh ini langgat inne wosal herat kila. Sederhana ini, ini kan, ini game agak lah. Turutnya anda hadun nama kila, saya kerana ke sederhana. Gita Kumar Singh yang nado apa di pasai, sampurna ini dia arah kau dia arah take care mati, itu pun galih. Ini tuh mah asal sama dia, mau dapat kayak dia itu. Piasena gamage, di pasai ini pesang karya apa, kau tuh. Baik, mereka dia pilih pasi. Dia sempurna ya, sah. Kita ingin orang pasi, atau mungkin parlimen itu atau itu apa? Mereka, mereka kan, mereka ini. Itu orang, mereka dengan mereka macam jadi kelas tuh, bagai hitiya nang.
හිම ඉඳලා නිකන් ඩයන ගියාට පස්සේ වාසියක් හැටියට ඕස්ට්‍රේලියා පාර්ලිමේන්තුව වෙන්න පුළුවන් වගේ එකක් තියෙනවා නම් අන්න ඒකන කනේ මේ මේ මේක නිකන් මහින සත්භාවයෙන් වගේ මහජන අර්ථ සාධනේ වෙනුවෙන් වගේ එළිය හැසිරෙනවා හැබැයි ඩයනගේ මන්ත්‍රීකම අහෝසි වුණොත් ඒකේ ප්‍රතිඵල ලබන්න පුළුවන් වෙන්නේ ඕස්ට්‍රේලියට කියලා මේ ඕස්ට්‍රේලීටි UNP ලයිස්තුවක කොළඹ ඊට පස්සේ ඕස්ට්‍රේලියා UNP එකත් එක්ක දේශපාලනය කරාද නැද්ද කියලාවත් මොකද දන්නේ නැහැ සහ ඕස්ට්‍රේලියා දන්නේ නැත්නම් එහෙම ඕස්ට්‍රේලියා ඊට පස්සේ දේශපාලනය කරේ UNP එකත් එක්කද කියලා ඕස්ට්‍රේලියා නිශ්චිත වෙලා ඒක මොකක් හරි පක්ෂකින් ඡන්දය ඉල්ලුවා ඊට පස්සේ ඩයනා වෙනම ලයිස්තුවක හිටියේ එතකොට දැන් එහෙමනම් ඒ කියන්නේ හිම තාර්කිකව ගත්තම ඒ ඕස්ට්‍රේලියාගේ නායකයා හැටියට ඡන්දය ඉල්ලපු රනිල් වික්‍රමසිංහයි ඩයනා ගමගේ එක කඳවුරේ ඉන්නේ එතකොට හිතන හිඩන් පොලිටිකල් ඇජෙන්ඩා එකක් තියෙනවා කියලා කවුරු හරි කියනවනම් ඒක එක හදාගන්න කිසි පදනමක් නැති කතාවක් මේ තියෙන්නේ වෙන එකක්. ඒ කියන්නේ මේ මේකටත් අර වර්ණාධිපති තියරිය වගේ එකක් තමයි මේකට මේ වැටිලා තියෙන්නේ. ඒක ප්‍රෙසිඩන්ට් ඔෆ් ද කෝර්ට් ඔෆ් අපීල් අස්සම් කරාට පස්සේ ඐ ඇග්‍රි කියලා මේ අස්සම් කරලා තිනවා වර්ණාධිපති. මේකේ හසරක් තියෙන කැලලා තියෙන්නේ 27 වෙනි පිටුවෙන් පස්සේ. ඒ කියන්නේ මේ 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 සිනමාව ඉවර වෙලා නීති තර්ක ටික පටන් ගන්නෙ 27 එහා පැත්තේ. එම්.ආර්. මරික්කාර් මිශ්‍රකාර වෙලා මූලික පැහැදිලි කිරීම ටික හරියට කරගෙන කියලා කියන්නේ ආ මේ තීන්දුවට එළඹෙන්න හේතුුනේ ඇයි ඒ කොහොමද කියන එක හරියට ලියාගෙන ලියාගෙන ගිහිල්ලා යා වැදගත් කරුණු කීපයක් කියන වැදගත් ප්‍රශ්න කිහිපයකට එයා පිළිතුරු හොයාගන්න උත්සාහ කරනවා සහ එයා එහෙම තීරණ වලට එළඹෙන්න හේතු වෙච්ච කාරණා කියන එයාගේ පළවෙනි ප්‍රශ්නය තමයි මේ පළවෙනි වගේ උත්තරකාරී වන ඩයනා ගමගේ උත්තමාවිය ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට පත් කර තිබෙනවද කියන ප්‍රශ්නය. ඒ කියන්නේ ඒක අහෝසි කරන්න හරි අවලංගු වෙන්න හරි මොකක් හරි වෙන්න පළවෙනි එක ලියා ගන්න බෑ එහෙම පත් කරලා තියෙනවද කියන එක. එතකොට ඉතාල පැහැදිලි වෙලා කියනවා සමගි ජනබල වේගයේ මෙහෙම ගැසට් නිවේදනය නිකුත් කරලා තියෙනවා එහෙම පත් කරලා තියෙනවා පාර්ලිමේන්තුවේ දියුරුම් කරලා තියෙනවා. ඊට පස්සේ ඊට පස්සේ එයා විවිධ ඇමතිකම් වලත් දියුරුම් දීලා තියෙනවා. ඒ අනුව එයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට තේරිපත් වුණා කියන එක පිළිබඳ සැකයක් නැහැ. මම කියන්නේ ප්‍රශ්න ලියන්නේ මෙහෙම එක 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 අරගෙන ලියන්න ඕනේ. ඒක තමයි ඒක ලස්සන. සහ මේක ආයි පස්ස කාලෙක ඉගෙන ගන්න කිකුට හරි දරුවෙකුට උපන උපන් પરම්පරාවකට මේක මේ 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 තාර්කිකව මේ ගැන හිතන්න තියෙන පසුබිම නිර්මාණය වෙන්නේ එහෙම. මේ අනික් කැලෙත් එමේවා නැත්තෙම නැතම එමේවා තියෙනවා හුඟක් අනික් කැලේ. නමුත් මේක ටිකක් සුවිශේෂී ගත්තම් මේ වුණට වඩා මේ මරික්කාර විශ්වකාරවරයව ගොඩ දාන්න ගිහිල්ලා සෝෂල් මීඩියා සහ මේ මේ රටේ පුරවැසියෝ අන්තිමේට මේ අභියාචනාධිකරණ විශ්වකාරවරයෙක් හැටියට පෙන්ෂන් යන්න වෙයිද දන්නෙත් නැහැ. එහෙම නැත්තම් ඊට කලින් ෂොට් එක හම්බෙයිද කියලා දන්නෙත් නැහැ. නමුත් ඉතින් එහෙම කවුරුරි විශ්වකාරවරයෙක් නිකන් කාවා හඳ දකින්නාසේ අර කනපෑ කැස් බෑවා වියසුදුරෙන් අහස දකින්නාසේ නිකන් එන ආස එකක් ලිව්වම ලස්සන එකක් ලිව්වම තාර්කික පිළිවෙල වැදගත් එකක් ලිව්වම ඒ කියන්නේ කතා කරන්න ඕනේ. මෙහෙම මම එහෙම ටිකක් බර දීලා පොඩි කාලේ කතා කරන එකක් ප්‍රසන්නල්ස්ගේ තීන්දු එකක් හෝ කීපයක් එහෙම ආදිත්‍ය පටමන්දිගේ තීන්දු එකක් හෝ කීපයක් ඊට පස්සේ මේ මරික්කාර්ගේ තීන්දු ඒවා අපිට නැවත නැවත කියවන්න ආසයි. දෙවෙනි ප්‍රශ්නේ මරික්කාර් අහන මේ වගේ උත්තරකාරිය ශ්‍රී ලංකාවේ පුරවැසියෙක්ද කියන ප්‍රශ්නේ ලියා ගන්න ඕනේ කියන එක. එතකොට දැන් මෙතන තියෙන වැදගත්ම එක තමයි ඒක. එතකොට කියනවා මේ පෙත්සම් කාර්යයගේ ඒ කියන්නේ මේ පැමිණිලි කාර්යයගේ නීතිඥයින් විසින් කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. එකක් බ්‍රිටිෂ් පාස්පෝර්ට් නම්බර්ස් දෙකක් තියෙනවා. 0.94 42 53 52 සහ 521 39 88 76. ඊට පස්සේ ශ්‍රී ලංකා පාස්පෝර්ට් තුනක් අරගෙන තියෙනවා කියලා කියනවා සහ ඒ අරගෙන තියෙන්නේ බ්‍රිතාන්‍ය පුරවැසි භාවය වසන් කරමින් කියලා. ඒ වගේම 1948 අංක 18 දරන පුරවැසි පනත යටතේ බ්‍රිතාන්‍ය පුරවැසි භාවය අහෝසි කරගත් බව නිවේදනය කිරීමේ කිසිදු නිවේදනයක් ඉදිරිපත් කරලා නැහැ කියලා කියනවා. වගේම කරුණු වලින් සනාථ වෙලා තිබෙනවා කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව 2022 ඔක්තෝබර් 31 නිකුත් කරපු නිවේදනයක තියෙනවා කියලා. මේ ඩුවල් සිටිසන්ෂිප් එකක් කියන්නේ ද්විත්ව පුරවැසි භාවයක් අරගෙන නැහැ කියලා. මේ 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 මුළු හැල්ලෙම තියෙන මූලික හරය ඕකනේ. එකක් එයාට ලංකාවේ පාස්පෝර්ට් තිබිලා තියෙනවද? තුනක් තිබිලා තියෙනවා. ලංකාවේ පාස්පෝර්ට් තුනක් තිබිලා තියෙනවා. එකක් අරගෙන තියෙනවා 2014 ජනවාරි 24 වෙනිදා ඕල් කන්ට්‍රි පාස්පෝර්ට් එකක්. දෙවෙනි එක එයා අරගෙන තියෙනවා 2018 8/7 වෙනිදා. ඒක ඔෆිෂියල් පාස්පෝර්ට් එකක්.
තුන්වෙනි પાස්පෝට් එකේ ආරගෙන තිබෙනවා ඩිප්ලොමැටික් પાස්පෝට් එකක් 2022 9යි 12 પાස්පෝට් තුනක් තියෙනවා ඊට පස්සේ එයාට ලංකාවේ හැර වෙනත් රටවල් වල પાස්පෝට් තියෙනවා ඒ પાස්පෝට් ආරගෙන තියෙනවා මේ 521-39-86-76 කියන එක යටතේ UL 404 කියන ගුවන් යානයෙන් 2014 ඔක්තෝබර් මාසයේ දෙවැනිදා 2014 ඔක්තෝබර් පළවෙනිදා ක්ලියර් කරගෙන තියෙනවා. ඒ කියන්නේ මේ ගමන් වාර කිහිපයක් වෙනවලු විස්තර තියෙනවා. ඊට පස්සේ තව බ්‍රිතාන්‍ය પાස්පෝට් එකක් තියෙනවා 0.944425352 කියලා 2005-8-25 2005-9-25 2005-11-12 5-12-19 6-5-1 6-6-7 6-9-8 6-10-6 ආදී වශයෙන් ගිහිල්ලා 14-6-30 දක්වා ගමන් වාර ගණනාවක් මේ ඒ પાස්පෝට් එක යටතේ පාවිච්චි කරලා තියෙනවා. પાස්පෝට් දෙකක් තියෙනවා කියන්නේ පුරවැසිකම් දෙකක් තියෙන්න ඕන. ඊළඟ ප්‍රශ්නේ. ලංකාවේ પાස්පෝට් ගන්නකොට එක්කෝ දුත්වේ පුරවැසි භාවය අරගෙන තියෙන්න ඕනේ. එහෙම නැත්නම් බ්‍රිතාන්‍ය පුරවැසි භාවය අහෝසි කරගෙන තියෙන්න ඕනේ. ওই දෙකෙන්නේ ලංකාවේ પાස්පෝට් එකක් ගන්න පුළුවන් ඉන්නේ. මොකද බ්‍රිතාන්‍ය પાස්පෝට් එක තමයි කලින් අරන් තියෙන්නේ. 2005 ඉඳන් 2014 වකවානු වල පාවිච්චි කරලා තියෙන බ්‍රිතාන්‍ය પાස්පෝට් එක. ඒ කියන්නේ බ්‍රිතාන්‍යක තමයි ඉස්සරලා තිබිලා තියෙන්නේ. එහෙමනම් ලංකාවේ කරන් තියෙන පස්සේ. එහෙම ගන්නවා නම් එක්කෝ බ්‍රිතාන්‍ය පුරවැසි භාවය අහෝසි කරගනිමින් ලංකාවේ පුරවැසි භාවයකුත් තිබෙනවා නම් ලංකාවේක ගන්න ඕනේ. එහෙම නැත්නම් ඩුවල් නැෂනලිටි ගන්න ඕනේ. හැබැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියනවා මේ ඩුවල් නැෂනලිටි ගත්ත එකක් පිළිබඳව කිසිම හවක්වක් නැහැ කියලා. සහය වගේම ඔය අදාළ අංශ කියනවා ඒ පුරවැසි භාවය අහෝසි කර ගැනීම පිළිබඳ ලියවිල්ලක් නිවේදනයක් මොකෝතුත් හොයාගන්න නැහැ කියලා. දැන් මේ ඇස්සේ මේකට විරුද්ධව තරඟ කරන අය කියනවා මේ කියන්නේ දැනගමගේ පැත්තෙන් තර්කයක් ඉදිරිපත් කරලා තියෙනවා මේ પાස්පෝට් මේ බ්‍රිතාන්‍ය પાස්පෝට් වල ඡායා පිටපත් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ ඒක නිසා මේවා පිළිගන්න එපා කියලා. ඔය තාක්ෂණික කාරණා කියන නඩු විසි කරනවා නේද? ආ මෙන්න මේ වගේ ඒවා. ඒ කියන්නේ මොනවද අපීල් කෝට් රූලින්ග්ස් වල තියෙනවා මේ පිට ඉදිරිපත් කරනකොට මේ රිජිනල්ස් දෙන්න ඕනි කියලා. හැබැයි දැන් මේකේ මේ තියෙනවා මේ රූල් නම්බර් 3-1-A Court of Appeal Rules. දැන් එහෙම ඒවා ඉදිරිපත් කරලා නැහැ කියලා තමයි මේ කියන්නේ. ඊට පස්සේ නමුත් විනිශ්චකාරවරයා කියනවා પાස්පෝට් එක තියෙන පුළුවන් තැන් දෙකක. එකක් රාජ්‍ය සතුව එහෙම නැත්නම් අදාළ පුද්ගලයා සතුව. එතකොට පැමිණිලි කාර්යයේ පෙස්සම් කාර්යයේ උසාවියකට අවිලා නඩුවක් දානකොට ඔරිජිනල් પાස්පෝට් ගේන්න බෑ හලෝ. ඒ කියන්නේ මට විරුද්ධව කවුරු හරි නඩුවක් දානවා නම් මගේ ඩුවල් නැෂනලිටි තියෙනවා මෙන්න මේක પાස්පෝට් දෙකක් පාවිච්චි කරනවා කියලා. එතකොට අපේ ගෙදර අවිලා પાස්පෝට් දෙක අරයන් යන්න බෑ. එහෙමනම් එහෙම තියෙනවා නම් එක නැත්තම් මං කොහේ හරි දුන්න පාස් මේ ෆොටෝ කොපි එකක් හරි මම රටට එනකොට දීලා තියෙන එකක් හරි එහෙම ඉබේ එහෙම මේ එකක් නේ ගන්න පුළුවන් يعني උඩරිම ගන්න පුළුවන් එහෙම සාහිතක පිටපතක් නේ කොහේ හරි තනකින් එතකොට ඒ සාහිතක පිටපතක් ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් වෙන්නේ නැහැ ඈ ඒකට ඔරිජිනල් දෙන්න ඕනි කියලා ඒක අවසානයේ ඒක මේ කියන්නේ තර්කයක් හැටියට පිළිගන්නේ නැහැ නමුත් මේ ඊට පස්සේ මේ ලොකු ප්‍රශ්නයක් එනවා මේ પાස්පෝට් දෙකම එක්කෙනෙක්ගේද කියලා ප්‍රශ්නයක් එනවා. ඒ પાස්පෝට් දෙක එක්කෙනෙක්ගේද කියලා පොට්ටේකට අරෙන්ඩ තීන්දුව කරන්න පුළුවන්. මම කියන්නේ දෘෂ්‍යාබාධිතින්ට අපහාස කරනවා නෙමෙයි. එහෙම නිකන් දැඩි දෘෂ්‍යාබාධිත භාවයකින් පෙළෙනවා නම් හැර පේන්නෙම නැත්තම් වගේ හැර ඒ දෙකේ ඉන්නේ එක්කෙනෙක්ද කියලා හොයාගන්න පුළුවන්. හැබැයි ආණ්ඩුවේ මහතුරු ඇවිල්ලා කියනවා මේ නිකන් බෑ වගේ කියන්න බෑ වගේ කවුද පකාලි සංගල වුණාට බය නැත්තේ නේ නිකන් ඉදි ගලවන්නට බය නැත්තේ කවුද නම ඉතින් මේ එකම ෆොටෝ එක දෙපාරක් කොහේ හරි අලවලා පෙන්නුවත් මේ දෙක එකක්ද වෙනස්කම් තියෙනවා වගේ නිකන් ගුරු ගෝල චිත්‍රේ වගේ නේද නිකන් අනේ එහෙම කියන්න බෑ අප්පා නිකන් දෙකක් වගේද එකක් වගේද අනේ වමා මාගේ මුවහන්නේ පාප්පා මේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් කරනවා B48.37 ඇලිරක් 01 ඇලිරක් 2021 කියලා. මේක තමයි අර ඩයනව අතරම් කොට ගන්න පුළුවන් කියලා කිව්වේ මේ එම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒගොල්ලෝ රෙලියට අවිලා සිගරට් ටැබ් බිලා ප්ලේන් ටැබ් බිලා ගෙදර ගිය දවසක. ඒකේ හංසිකා මිහිරි කුමාරසිංහ කියලා කෙනෙක්
immigration and immigration department එක වෙනුවෙන් සාක්ෂි දෙමින් කියනවා British passport එකකින් travel කරලා තියෙනවා කියලා 2014 ඔක්තෝබර් 5ත් 2015 ජූලි 16ත් අතර අවස්ථා කිහිපයකදී ලංකාවේ වීසා අරගෙන තියෙනවා කියලා. එතකොට ඒ කියන්නේ අනිවාර්යෙන් ෂුවර්නේ ඒවා මේ උසාවිය කියලා තියෙනවා. ඒ ලිය කියවිලි ඉදිරිපත් කරලා තියෙනවා උසාවියට. ඒවා සහතික කරලා තියෙනවා. සහ ඒවා පස්සේ ලොකුට අභියෝගයට ලක් වෙලත් නෑ. සහ ඒවා හැම මේ 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 කියන්නේ වීසා ගත්තට පස්සේ ලංකාවේ වීසා නිකුත් කරාට පස්සේ ඒ වීසා නිකුත් කිරීමට අදාළ මොනවා හරි සහතික තියෙනකොට ඒ සහතික තියෙනවා. ඒගොල්ලෝ ගාව නෙමෙයි අපි ගාවත් තියෙනවා නෝ. මේ ඒවා නිකුත් කරාට පස්සේ ඊට පස්සේ ඉතින් එහෙම නෑ කියන්න බෑ. බ්‍රිටිෂ් પાස්පෝර්ට් එකකට කවුරු හරි කෙනෙක් ඒවා ලංකාවට එන්න වීසා ඉල්ලුවම ඒ වීසා දීලා ඒ තොරතුරු ටික ඒගොල්ලන්ගේ දෙපාර්තමේන්තුවේ තියෙනවා නම් ඒවා එහෙම ඉදිරිපත් කරලා තියෙනවා නම් අධිකරණයට එතනින් එහාට තව මොකක්ද ආයේ එහෙම නිකන් ද කියලා අහන්න ප්‍රශ්නයක්වත් ඒක ඉතුරු වෙනවද ඊට පස්සේ මේ තව තියෙනවා මේ තමයි වැදගත් ඒවා තියෙනවා තව මෙහෙම මෙහෙම අන්තිමට ගිහිල්ලා අර පිටපත් ඉදිරිපත් කිරීම පිළිබඳ ප්‍රශ්න තියෙනවා ඊළඟ මේ මම මේ මේ නඩු තින්දුවේ Telegram එකට දාලා link එකක් දාන්නම් description field එකේ ඒක ඔබට කියවා ගන්න පුළුවන්. ඒ අනුව අවසානයේට අවිල්ලා මරික්කාර විශ්වකාරවරයා ඉතා පැහැදිලිව කියනවා. ඒ අනුව නිකන් මේ අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. බැලූ බැල්මටම, ඒ කියන්නේ බැලූ බැල්මටමත් මුල් දැක්මෙන්ම ප්‍රථම දැක්මෙන්ම ඇය ශ්‍රී ලාංකික පුරවැසියෙක් නොවන බවත් බ්‍රිතාන්‍ය පුරවැසි භාවය අහෝසි කරගෙන නැති බවත් මේ ඉදිරිපත් කර තිබෙන ලිය කියවිලි සනාත භාවය තහවුරු කරගන්නට අසමත් වෙලා තිබෙනවා සහ ඇය විසින් ඉදිරිපත් කරපු කිසිම ලියවිල්ලකින් ඒ ශ්‍රී ලාංකික පුරවැසි භාවය විතරයි ඇයට තියෙන්නේ කියලා ඔප්පු කරගන්න අසමත් වෙලා තිබෙනවා ඒ අනුව ඇයට මේ පුරවැසි භාවය එහෙම නැත්නම් මේ මන්ත්‍රී ධූරය අභියෝගයට ලක් කරමින් කරපු එක ධනාත්මකව තමන් දකිනවා කියලා يعني ඒගේ මන්ත්‍රී ධූරය හොසි කරන්න මේ පෙත්සම් කරුවා විසින් ඉල්ලා සිටින සහන ලබා දෙන්න තමන් යෝජනා කරනවා කියලා. ඒ වගේම කියනවා මේ තමාට අභියාචන අධිකරණයේ සභාපතිවරයා සමග එකඟ වෙන්න බෑ කියලා. කියලා ඔහු ඒ ඊට අදාළ අවසානාත්මක තීන්දුව ලබා දීලා තියෙනවා. හරි. ඒක තමයි මේ කතන්දරේ මේ තියෙනවා પાස්පෝර්ට් පහක් ඇගේ නමින් ඒ પાස්පෝර්ට් පහේම එකම උපන්දිනය තියෙන්නේ එකම තැනැත්තියකගේ ඡායාරූප නියුන් නෙවෙයි නම් සහ එකම නම තමයි තියෙන්නේ ඒ කියන්නේ ඩයමන්ඩ්ගේ ඊට පස්සේ මේ කියන්නේ නිකන් සමහර ලාවට ඒ අදාළ තැන වෙන රටක පුරවැසි භාවය ගන්නකොට නම් මාරු කරන්න නම් වෙනස් කරන්න පුණත් හැකියාවක් තිබෙනවා නමුත් එහෙම නමක්වත් වෙනස් කරලා නෙවෙයි අරගෙන තියෙන්නේ එකම නමින් තමයි මේ අරගෙන තියෙන්නේ එහෙනම් ඉතින් තා පැහැදිලිව තියෙන එකක් ස්වර්ණාධිපති න්‍යාය දාලා කෙනෙක් එකට තින්දුව දුන්නා අනිත් එක්කෙනා කොහොමවත් කලින් ඉඳන්ම මේක ඩයනාගේ වාසියට පක්ෂපාති විදිහට තමයි තින්දුව ප්‍රකාශයට පත් කර තිබුණේ අරග තමයි මරුම එක 1990 ගණන් වල අපේ සහෝදරයා ශිරාණි බණ්ඩාරනායකට විරුද්ධව දාපු නඩුවක නීතිඥ හැටියට කතා කරුවා මෙයා අගමිනිසුරු වුණාට පස්සේ මගෙන් පලිගන්න පටන් ගත්තා. එයා හරිම දූෂිතයි අප්පා. එයාව එලවන්න ඕනි කියලා සාක්කි දුන්න නූන මහත්තයා. ඒ සාක්කිය පිළිගත්ත. ඒ සාක්කිය පිළි අරගෙන ඒ අනුව කටයුතු කරපු ආණ්ඩුව නැවත වතාවක් පත් වෙලා ඒ මන්ත්‍රීවරු මෙහෙවන ආණ්ඩුව නැවත වතාවක් පත් වෙලා තියෙනකොට ඒ මොහොතේ ඒකේ සමාජිකයින් හැටියට හිටපු අය ආණ්ඩුවේ මන්ත්‍රීවරු හෝ ඇමතිවරු හැටියට ඉන්න අවස්ථාවේදී ඒ ආණ්ඩුවේ රාජ්‍ය ඇමතිවරියක් සම්බන්ධ ප්‍රශ්නගත කරුණකදී මීට අවුරුදු 10කට කලින් තමන් කියපු එක පිළි නොගත්ත එහෙම නැත්නම් තමන්ගේ අභිලාෂය ඉෂ්ට කර ගැනීම වෙනුවෙන් පූර්ණ සහයෝගය ලබා නොදුන්න කඳවුරකට වාසි වෙන විදිහට හෝ එහෙම නැත්නම් කොහොමද ඔෂල UNP මන්ත්‍රී එතකොට UNP එකේ වෙලාවේ මේවා කරේ නැහැ එහෙම
සහ රංජිත් මදුම් බණ්ඩාර කළා කණ්ඩායමනේ පැත්තේ ඉන්නේ. එතකොට ඒ කඳවුරේ කෙනෙක් සම්බන්ධ ප්‍රශ්නයක් ආපු වෙලාවක අර වෙලාවේ තමන්ගේක පිළිගනිමින් තමන්ගේ උමනාව ඉෂ්ට කර දීම වෙනුවෙන් කෘතගුණ සලකුවද කියලා ප්‍රශ්නයක් එනවා. ඒ කියන්නේ එයා හිතන විදිහ එහෙම නේ? එහෙම එයා තමන් එහෙම හිතන හින්දානේ 2013 එහෙම කතාවක් කියලා තියෙන්නේ. ඒ කියන්නේ තමන් එහෙම හිතනවා කියලා කියන්නේ තමන් වැඩ කරන්නේ එහෙමයි කියන එකද එහෙම එක නේ? නේ මම නොකරන දෙයක් මට හිතෙන්න විදිහක් නැහැනේ. මේ හින්දා වෙන්න ඇති මේ කරන්නේ. ෂුවර් එකටම මේ හින්දා තමයි මේ කරන්නේ කියලා කියන්නේ ෂුවර් එකටම ඒ වගේ වැඩ තමයි ඒගොල්ලෝ කරන්නේ. එහෙමද? මොනවත් සුප්‍රීම කෝට් එකට ගියාම අපි විශ්වාස කරනවා මේ උතෙන්ට වඩා ටිකක් වැඩගත් විදිහට ඔක විභාග වෙයි කියලා. ටිකක් වැඩගත් විදිහට විභාග වෙයි කියලා. අපි බලමු සුප්‍රීම කෝට් එකට යනවා නම් ඒක මේ වඩා වැඩගත් කාරණයක් බවට පත් වෙයි. සමේ මේ මේකේ මම නවති කියන්නේ මේකේ පිටපත මම ටෙලිග්‍රෑම් එකට දාන්නම් ඔබට කියවන්න පුළුවන් සමේ. අපිල් කෝට් මේ වෙබ්සයිට් එකේ තියෙනවා. ඒක ඔබට ඩවුන්ලෝඩ් කරගෙන කියවන්නත් පුළුවන්. දැනගේ කතා වස්තුව එතනින් ඉවරයි. අපි ගිහින් එන්නම්. යන්න කලින් මතක් කරන්න ඕනේ අපේ channel එක subscribe කරන්න. සාපේ Patreon සමූහයේ සමාජිකයෙක් වෙලා නැත්නම් තාම අපිව Patreon සමූහයකට අවිලා අපේ සමාජිකයෙක් බවට පත් වෙන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. ඒ වගේම අපේ Facebook, Twitter, X follow කරලා තියාගන්න. ඔබට අපිත් එක්ක හැම පැත්තෙම සම්බන්ධ වෙන්න පුළුවන්. ගිහින් එන්න. අපි ආයෙ දවසක හම්බෙමු.